මුළු රටේම සමගි ජන බලවේගය උද්දාමයට ආඩම්බරයට පත්විය යුතු අවස්ථාවක්. ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහු කිව්වා සල්ලි නැහැ, සල්ලි දෙන්න හැකියාවකුත් නැහැ, සල්ලි තිබුණත් දෙන්න අවශ්‍ය නැහැ. ඒ මොකද මැතිවරණයක් නැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලබා දුන්නු ඉන්ටර්නෙට් මෝඩල් එක හරහා බොහොම පැහැදිලි මතයක් මේ රටේ නිවැරදි මතයක් ස්ථාපනය කරලා තිබෙනවා. රටේ ජනාධිපතිවරයා පුන පුනා කියද්දී මේ රටේ මැතිවරණයක් නැtei කියන එක රටේ ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් මුදල් අමාත්‍යවරයාට කියනවා මැතිවරණයට මුදල් ලබා දීම වැළැක්වීම තහනම් කරලා. වෙනත් වචනයකින් කියනවා නම් මැතිවරණය සඳහා මුදල් ලබා දිය යුතුයි. ඒක ආයෙයෙන් මෙන් වුණු මුදල්. ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් දුන්නා. මොකද වැදගත් තීන්දුව? පාර්ලිමේන්තුවේ පහුගිය අයවැය ලේකනය සම්මත කරලා දෙසැම්බර් මාසේ 2023 මුදල් වෙන් කරලා ඉවරයි. මැතිවරණ කොමිසම 2023 ඡන්දයක් තියෙන නිසා ඒ ඡන්දයට අවශ්‍ය මුදල් ලිල්ලුව භාණ්ඩාගාරේ. අයවැය ලේකනය සම්මත වුණාට පස්සේ භාණ්ඩාගාරේ මුදල් භාරකාරයා භාණ්ඩාගාරේ ලේකම් සිරිවර්ධන මහත්තයා. සිරිවර්ධන මහත්තයා මේ සල්ලි නොදී හිටියා. අන්න ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දුන්නා. අයවැය ලේකණයෙන් වෙන්කොට තියෙන මුදල් භාණ්ඩාගාරේ රඳවාගෙන සිටීම තහනම් කියලා. දැන් මොකද කරන්න ඕන? දැන් මැතිවරණ කොමිසම නියමිත පරිදි 9 වෙනිදාට ඡන්දෙ තියන්න ඕන. දැන් 9 තියන්න බෑනේ. ඡන්ද පත්‍රික අච්චු ගන්න ඕන නේද? ඒ නිසා මොකද කරන්නේ? මැතිවරණ කොමිසම ඉතා ඉක්මනින් කෙටි දිනයක් නම් කරන්න ඕන මේ ඡන්දෙට. ඒකට සිරිවර්ධන මහත්තයා සල්ලි දෙන්නේ නැත්නම් ආපහු යන්න ඕන අධිකරණයට. අධිකරණයෙන් දෙන ලද නියෝගයට අනුව සිරිවර්ධන කටයුතු නොකිරීම හේතු කොටගෙන උසාවියට අපහාස කිරීම. මේ දවස්වල කීප දෙනෙක් හිටියා හිරේ නේස්බී ගියා, රංජන් ගියා, තුන සිරිවර්ධන වෙනවා. මතක තියාගන්න. ඒ නිසා මේ නියෝගයට අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා.